බස්නාහිර සබරගම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වඩා තද වැසි අපි අද දිනටත් අපේක්ෂා කරනවා. ඒ වගේම කියන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලේ හෝ රාත්‍රී කාලේ ස්ථාන ස්වල්පයක වැසි හොකි ගුරුම් සහිත වැසි ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා. මේ දිනවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඒ වගේම උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක වගේ තරමක තද සුළං ඇතිවේවි කියලා අද දිනේ අපි අපේක්ෂා කරනවා. අපි විශේෂයෙන් මහ ජනතාවට කියන්නේ මේ දිනවල මේ වැසිත් සමග తాවකාලික තද සුළං ඒ වගේම අකුණු අනතුරු ඇති වෙන්න පුළුවන් ඒවායින් වැළකීමේ පියවර ගන්න කියලා. මුහුදේ කාලගුණයෙන් සැලකුවහම පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා නොරිලට ඔබ්බෙන මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 50ක් වගේ වැඩි වෙන්න පුළුවන්. ඒ අවස්ථාවල මේ මුහුදු තරමක් රළු වීමේට කඩක් තියෙනවා. ඒත් එක්කම එම මුහුදු ප්‍රදේශවල මුහුදේ රළහේ උස මීටර 2ක් 2.5ක් වගේ එම දක්වා ඉහළ යන්න පුළුවන්. ඒ ගැනත් අවධානයෙන් කටයුතු කරන්න කියලා අපි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. රත්නපුර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කළුකගේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. හංගමුව ගඟ පිටාර කැලිමින් රත්නපුර හංගමුව ප්‍රධාන මාර්ගයේ මෙන්ම පහත් බිම් රැසක් ජලයෙන් යටවුණා.